මේ ඔබ සම්බන්ධව සිටින්නේ පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මාසයකට වරක් ඔබ වෙනුවෙන් ලබා දෙන්නා වූ ධර්ම දාණය ශ්‍රවණය කිරීම සඳහායි. ඔබ වහන්සේ නොඑක්වර සිරසෙ FM පන්සල් මළුවේදී අපිට මතක් කර දී තිබෙනවා අධර්ම රාගය විෂම ලෝභය මතුවන ලෝකයේ තුල ඇතිවන්නේ දුකම බවත් ඒ වගේම සත්වයා විපතට පත්වන හේතු කාරණාම බවත් අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොත වෙන විට මිනිසයා මානසිකව ඉතාමත් ව්‍යාකූල තත්වයකට පත් වෙලා තිබෙනවා වෛරසයක් නිසා ඇතිවෙච්ච රෝගී තත්වයක් නිසා මිනිසයාගේ ජීවිත දවසින් දවස අහිමි වෙද්දී ධනය බලය කතරම් තිබුණත් ඒ අයගේ ජීවිත මොහොතින් මොහොත අහිමි වෙලා යද්දී අද සෑම කෙනෙක් තුළම තියෙන්නේ හෙට දවසේ ජීවත් වීම පිළිබඳව අවිනිශ්චිත භාවය අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපට තිබෙනා වූ එකම පිළිසරණ කුමක්ද? එහෙමයි නෝනා ඉතින් බෞද්ධ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඔබ මගෙන් ප්‍රශ්න කරනවා නම් අපිට තියෙන එකම පිළිසරණ මොකද්ද කියන කාරණේන කියන්නේ නේ ලෝකයේ මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා සියල්ලම කියලා. ඔබ දැන් යනවා පිටකොටුවේ නගරෙට. ගියාම ඔබ පිටකොටුවේ තියෙන සියල්ලම කියලා ඔබ ගත්තොත් ඔබට 100ක් 200ක් ලියන්න පුළුවන් නේ. පිටකොටුව දිහා බැලුවාම මේ පිටකොටුවේ තියෙන සියල්ලම ඔබට ලියන්න කියලා කිව්වොත් ඔබ කොච්චර නම් ලියයිද කියලා බලන්නකෝ. යාන වාහන තියෙනවා, මිනිස්සුයෝ ඉන්නවා, කඩසාප්පු තියෙනවා, එළවලු පළතුරු කෙසෙල් තියෙනවා, තේන? දැන් මේ බුදුරජාණන් වහන්සේ නෝනා අපි මේ දකින ලෝකයේ තුල ඔය සියල්ලම දැක්කත් අද චීනයේ සිද්ධ වෙන දේ, කොරියාවේ සිද්ධ වෙන දේ, ඉතාලියේ සිද්ධ වෙන දේ, ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන දේ මේ සියල්ලම හැටියට අපි දැක්කත් නෝනා බුදුරජාණන් වහන්සේ සියල්ලම කියලා කියන්නේ ඔය කිසිම දෙයකට අපි මේ සියල්ලම කියලා දකින්න මොකද්ද මේ ලෝකයේ මේ මොහොතේ සිද්ධ වෙන මේ සියලුම දේවල් කියලා දැක්කත් බුදුරජාණන් වහන්සේ සියල්ලම කියලා පණවන්නේ නෝනා කාරණා හයකට. ඒ කාරණා හය තමයි මහණෙනි මේ ඇසත් මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස කියන මේ කාරණා හයත් මේ කාරණා හයට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන් කාරණා හයත් සියල්ලම කියලා මම පණවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සියල්ලම කියන්නේ එච්චරයි. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස. මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ කියනවා ඇවිලෙනවා ගිනි කන්නවා කියලා. මේ ඇස මහණෙනි ඇවිලෙනවා ගිනි කන්නවා හැම වෙලාවම. මේ කන ඇවිලෙනවා ගිනි කන්නවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස ඇවිලෙනවා ගිනි ගන්නවා කුමකින්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුකෙන් මහණෙනි මේ ආයතන හය ඇවිලෙනවා ගිනි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඕකනේ මේ සිද්ධ වෙන්නේ වෙන දෙයක්ද? ඕක තමයි සිද්ධ වෙන්නේ. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මේවාට අරමුණු වෙන බාහිර රූපයන් ඇවිලෙනවා ගිනි ගන්නවා ඇවිලෙනවා ගිනි ගන්නවා ජාති ජරා ව්‍යාධි මරණ ගින්නෙන් සමාජය වෙදී යනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරනවා. එහෙනම් කුමකින්ද මේ ඇවිලෙන්නේ මේ ගිනි ගන්නේ මිනිස්සයා තුල තියෙනා වූ දස කුසල් ධර්මයන්ගේ? ලෝභ ද්වේෂ මෝහයන්ගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකට පිළිසරණවල් දෙකක් නැහැ. එක පිළිසරණයි තියෙන කුමක්ද ඒ පිළිසරණ? ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට වරක් බමුණෙක් ඇවිල්ලා සුන්දර ප්‍රශ්නයක් අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සාස්තුන් වහන්සේ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානයට සම කරන්න පුළුවන් ඥානයක් තියෙනා වූ තවත් ඒ කියන්නේ සංඝයා අතර ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානයට සම වෙන තවත් මහණ කෙනෙක් මේ ශාසනේ ඉන්නවද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් නැහැ කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ බමුණා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලා ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා. කවුද ඒ ස්වාමීන් වහන්සේලා? සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේ මේ ඔබ ඇසුරු කරන මේ ස්වාමින් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් මෙන්න මේ ස්වාමින් වහන්සේ පිළිසරණ කරගන්න මේ ස්වාමින් වහන්සේ මාර්ගය කරගන්න කියලා යම් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නමක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවද කියලා අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෑ එහෙම කිසිම කෙනෙක් පිළිසරණ කරගන්න මට පිළිසරණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා
නැහැ. කාගෙනද මේ කියන්නේ? සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයාණන් වහන්සේ, මහාකාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේ. උන්වහන්සේලාගෙනුත් මට පිළිසරණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් මට කියලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ මේ බමුණ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉනෝ කියන කොණ්ඩඤ්ජ මහරහතන් වහන්සේගේ පටන් ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා ගෙන් ඔබට පිළිසරණක් ලැබෙයි, ඔබට මාර්ගයක් මතුවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිසරණ කර ගන්නද කියලා කියලා තියනවාද කියලා අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෑ, ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලාගෙන් මට කිසිම පිළිසරණක් ලැබෙයි, ඒ අය පිළිසරණ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මට දේශනා කළ නැහැ කියලා ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේ බමුණ අහනවා ආනන්ද ස්වාමින් වහන්සේ, දැන් හරි ප්‍රශ්නයක් නේ, බුදුරජාණන් වහන්සේ හා සම උත්තම සම්මා සම්බුද්ධ ඥාණයෙන් සම උත්තමේක් ශාසනය තුල නැහැ. ඒ වගේම ඔබ වහන්සේ ඇසුරු කරන්නා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ වැනි මහෝත්තමයින් වහන්සේලා ඔබට පිළිසරණක් වෙනවා කියන කාරණේත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒ වගේම වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සරණ කරගන්න උන්වහන්සේලාට අනුව යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපුදාට මේ ශාසනය විනාශ වෙලා යනවනේ. මේ ශාසනය අරාජික වෙලා යනවනේ. නෑ නෑ බමුණ, මේ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් කවදාක්වත් විනාශභාවයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිරිසරණ කරගන්න කියලායි අපිට දේශනා කළා තියෙන්නේ. මේ උතුම් ශ්‍රී සද්ධර්මය. එහෙනම් නෝනා, ලෝකයේ තුල මොන ව්‍යාසන සිද්ධ වුණත් බුදුරජාණන් වහන්සේ පිලිසරණ කරගන්න කියපු උතුම් ශ්‍රී සද්ධර්මය මේ මොහොතේ ජීවමානව තියෙනවද නැද්ද? එහෙනම් අපි කල යුත්තේ නෝනා, මෙවැනි ව්‍යාසනයන් ඉදිරියේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ කර ගැනීම පමණක්මයි. ඒ ශ්‍රී සද්ධර්මයෙන් තොර සරණක් බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නැහැ, අපිට යන්න වෙන සරණක් ඇත්තේ නැහැ. එනිසා මම ඔබට මුලින්ම මතක් කළා මේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා නෝනා. අවිද්‍යාවේ බීජයෙන් ගොඩනැගුණා වූ ලෝකයක් මේක. අවිද්‍යාවේ බීජයෙන් ගොඩනැගුණා වූ ලෝකය පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන් නෝනා. ඒ නිසා ඔබ හිතන්න මේ ලෝකේ අපිට පිරිසරණ වෙන්න ඔය කවුරුත් නැහැ නෝනා. ශ්‍රී සද්ධර්මයේ පමණක්මයි අපිට පිරිසරණ වෙන මාර්ගය තියෙන්නේ. මොකද මගේ භික්ෂු ජීවිතේ මට මුණ ගැහුණු හොඳම මිනිස්සයා, මට මුණ ගැහුණු නරකම මිනිස්සයා දෙන්නාම මන් දැක්කේ එක පුද්ගලයෙකුටින් නෝනා. මට මුණ ගැහුණු හොඳම මිනිස්සයා, මට මුණ ගැහුණු හොඳ නැතිම මිනිස්සයා දෙන්නාම මන් දැක්කේ එකම මිනිස්සේ තුලින්. දෙන්නෙක් තුලින් නෙමෙයි. මට මුණ ගැසුණු කීකරුම මිනිස්සයා, මට මුණ ගැසුණු අකීකරුම මිනිස්සයා මන් දැක්කේ එකම මිනිස්සේ තුලින්. ලෝකේ පරස්පරයක් නෝනා. තේරුණ? ලෝකයේ අස්පෙන්දුමක්. එකම මිනිස්සයා තුලින් හොඳම මිනිස්සයාත් මන් දකිනවා නම් නරකම මිනිස්සයාත් මන් දකිනවා නම්, එකම මිනිස්සෙක් තුලින් කීකරුම මිනිස්සයාත් මන් දකිනවා නම් අකීකරු මිනිස්සයාත් මන් දකිනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකිත ආදරය කරන්න එපා කියලා. ඒ ලෝකයේ කෙරෙහි බලාපොරොත්තු ඇති කරගන්න එපායි කියලා. ඒ ලෝකෙන් මිදී යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද? ඒ ලෝකෙන් මිදී යන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මම මේ සලායතනයන්ගේ මේ ආයතන හයේ ආස්වාදයේ හැටියටත්, ආදීනවේ හැටියටත්, නිස්සරණයේ හැටියටත් අවබෝධ කර ගන්නාතෙක් මං සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ කියලා. තේන්නාද? මං සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ කියලා. මං යම් මොහතක මේ සලායතනයන් මේ ආයතන හය ආස්වාදයේ හැටියට අවබෝධ කරගත්තද, ආදීනවේ හැටියට අවබෝධ කරගත්තද, නිස්සරණයේ හැටියට අවබෝධ කරගත්තද, ඒ ගත්ත මොහොතේ මං උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලෝකෙට ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සලායතනයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද කියලා. මේ සලායතනයන්ගේ ආස්වාදය කියන්නේ මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිසා
ඔබ යම් සැපයක් ලබනවා නම් ඔබ යම් සතුටක් ලබනවා නම් ඔබ යම් විනෝදයක් ලබනවා නම් එය සලායතනයන්ගේ ආස්වාදයයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ආස්වාදයක් තියෙනවද නැද්ද තියෙනවා අන බුදුරජාණන් වහන්සේ අවබෝධයම දකින්නවා මේ ආස්වාදයක් තියෙන නිසාමයි සත්වයා මේ සලායතනයන්ට මෙතරම් බැඳී යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සලායතනයන්ගේ ආදීනවයක් තියෙනවා මේ සලායතනයන්ගේ ආදීනවයක් තියෙනවා මොකක්ද මේ සලායතනයන්ගේ ආදීනවය මේ සලායතනයන්ගේ ආදීනවය කියන්නේ මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිසා සකස් වෙන්නා වූ යම් කලකිරීමක් තියෙනවා නම් යම් දුකක් තියෙනවා නම් යම් වේදනාවක් තියෙනවා නම් එය සලායතනයන්ගේ ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සමාජයේ පසුගිය දින දක්වා අපේ සමාජය ගන්නකෝ සලායතනයන්ගේ ආස්වාදේ නෙවෙන්නේ නේද ඇසේ ආස්වාදේ කනේ ආස්වාදේ නහයේ ආස්වාදේ දිවේ ආස්වාදේ මනසේ ආස්වාදේ විඳ විඳ මොකද කලේ අන්න චීනේ මෙච්චර මැරෙනවා චීනේ මෙච්චර විනාශ වෙනවා ඉතාලියේ මෙච්චර විනාශ වෙනවා මෙච්චර මැරෙනවා කියලා අනුන්ගේ විනාශය තුලිනුත් අපි ලැබුවේ මොකද්ද ආස්වාදය අපේ ස්වාමීන් වහන්සේ බිය තුලිනුත් උපදින්නේ ආස්වාදයමද ඒ ආස්වාදයේ උපදින ඒක ආදීනවය එතෙක් විඳේ ආස්වාදය තේන්නේ අනුන්ගේ විනාශය දකිද්දිත් අපි කවදාකවත් ආදීනවේ මතු කරගත්තේ නිස්සාරණයක් මතු කරගත්තේ නැහැ අපි තව තව විතර්ක කරමින් විතර්ක කරමින් විතර්ක කරමින් අනුන්ගේ ආදීනවේ තුලින් අපි තව තව ආදීනවේට අදාළ ධර්මතාවයෙන්ම සකස් කරගන්න දැන් අන්න මොකද වෙලා තියෙන්නේ අපිට ආස්වාදේ ඉවරයි දැන් ඇස කෙරෙයි කන කෙරෙයි නාසය කෙරෙයි දිව කෙරෙයි ශරීරය කෙරෙයි මනස කෙරෙයි අන්න පිංගතුනේ කලකිරීම සකස් වෙලා තිනවා රෝග බිය සකස් වෙලා තිනවා මරණ බය සකස් වෙලා තිනවා මොකක්ද මේ සලායතනයන්ගේ ආදීනවය දැන් අපි ආස්වාදේ මොකද්ද කියලා දැක්කා ලෙඩ රෝග නැති වෙලාවේ වසංගත නැති වෙලාවේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න සුන්දර 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 දේවල් අපි කළා අන දැන් ආදීනවය මතුවලා තිනවා දැන් ආදීනවය මතුවෙද්දි මොකද්ද කරන්නේ පින්වතුනි බය නිසා මරණ බය නිසා රෝග බය නිසා දුවාදරුවන්ගේ නැතිවීම පිළිබඳ බය නිසා බලවත් ආකාරයෙන් පංච නීවරණ තීව්‍ර කරගන ස්වභාවයට අපි ඇවිල්ලා තිනවා ආස්වාදයේදී පංච නීවරණමයි මතු කරගත්තේ දැන් ආදීනවේදීත් අපි පංච නීවරණමයි මතු කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදය ආස්වාදය හැටියට නොදකින කෙනා මේ ආදීනවය ආදීනවය හැටියට නොදකින කෙනා කවදාක්වත් නිස්සරණය කරා යන්නේ නිස්සරණය කියන්නේ මොකද්ද මේ ඇස කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාවෙන් යා කවදාක්වත් මිදෙන්නේ නැහැ මේ කන කෙරෙහි නාසය කෙරෙහි දිව කෙරෙහි ශරීරය කෙරෙහි මනස කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාවෙන් යා මිදෙන්නේ නැහැ මේවා අනිත්‍ය වූ ධර්මතාවයන් මේ ඇසේ පස්සේ නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය අනිත්‍යයි කියලා යා දකින්නේ නැහැ මේ කනේ පස්සේ නිසා සකස් වෙන්නා වූ සෝත විඥාණය අනිත්‍යයි කියලා යා දකින්නේ නැහැ මේ මනසේ පස්සේ නිසා සකස් වෙන්නා වූ මනෝ විඥාණය අනිත්‍යයි කියලා යා දකින්නේ නැහැ ආස්වාදය හැටියට නොදැක්ක නිසා අද අපි ආදීනවේ හැටියට දකින්න දක්ෂ වෙලා නැහැ ඒ මරණ බය නිසාම රෝගී බය නිසාම නොනා අපි තව තව පංච නීවරණයන් බලවත් ආකාරයෙන් රැස් කරගෙන තවත් ඇසක උපතක් උදෙසා පටිච්ච සමුප්පන්න සංස්කාර රැස් කර ගන්නවා මේ ඇස නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ මොකෝ ඇස ගිනි ගන්නවා ඇස ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා මේ කන නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ මේ කන ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිසාමයි මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ මේ ශරීරයේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්නවා මේක ගිනි ගනිද්දී උණ ගැනෙද්දී විස බීජ ශරීරයෙන් පිට වෙද්දී මාරාන්තික බවට පත් වෙද්දී මේ පෙනි ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මේක ගිනි ගනිද්දී
ඒ ගින්න තුලිනුත් අපි හොයන්න හදන්නේ ආස්වාදයක්මයි. ආදීනවේ හැටියට දකින්නේ නැහැ. ආස්වාදයේ හැටියට දකින්නේ නැහැ. ඒ ආස්වාදයේ කෙටි කියලා දකින්නේ නැහැ. ඒ නිසාම අපි නිස්සරණේ කරා යන්නේ නැහැ. අනේ මේ ඇස දුකක් නම් මේ කන දුකක් නම් මේ නාසය දුකක් නම් මේ දිව මේ ශරීරය මේ මනස දුකක් නම් මේවා නිසා සකස් වෙන්නා වූ ඒ චක්කු විඥානයේ සෝත විඥානයේ දුකක් නම් මේවා නිසා සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ දුකක් නම් ඒ දුකෙන් මිදීම උදෙසා මේ ඇස කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා කියන කාරණේට අපි යන්නේ නැහැ. ගිනි ගන්නා ඇස උපයෝගී කරගෙන තවත් ගිනි ගන්නා පටිච්ච සමුප්පන්න ඇසක් උදෙසා සංස්කාර රැස් කරනවා. ගිනි ගන්නා කන උපයෝගී කරගෙන කනට අහන දේවල් තව තව විතර්ක කරමින් පටිච්ච සමුප්පන්න තවත් කනක් උදෙසා සංස්කාර රැස් කරනවා. ගිනි ගන්නා මේ ශරීරය උණ ගැනිලා සෙම වැගිරෙන මාරාන්තික බවට පත්වන නිරෝධායන මධ්‍යස්ථානෙ ගත කරන ඒ ශරීරය උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ශරීරයකට අදාළ සංස්කාර රැස් කරනවා. ආස්වාදය හැටියට දැක්කේ නැහැ. ආදීනවේ හැටියට දැක්කේ නැහැ. නිස්සරණේ හැටියට දැක්කේ නැහැ. ඒ නිසාම සත්වයා ආස්වාදයක් ආදීනවයක් හේතුවෙන් නොනා නැවත පටිච්ච සමුප්පන්න ජීවිත කලා මව් කුසවල් කරා ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ලෝකයේ තුල සිද්ධ වෙන දේ අහම්බයක් නෙමෙයි නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටක නිපදී කියලා. සත්වයා කර්මය මගේ කොටක නිපදී කියලා. සත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන ඉපදී කියලා. එහෙනම් සත්වයා කර්මය මගේ කොටගෙන ඥාතියා කොටගෙන සෙවණැල්ල කොටගෙන නම් ඉපදෙන්නේ. සත්වයාට මේ වෙන්නා වූ වින්නහියට ඇඟිල්ල දික් කරන්න වෙන වග කියුත්තේ නැහැ. මට මේ මොහොතේ ඔය කියන අසනීපයේ හැදුනා නම් ඔය වසංගතයේ හැදුනා නම් මම කාටවත් ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. මට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මොකද මං සම්මා දිට්ඨි අර්ථයෙන් පරිපූර්ණ භික්ෂුවක්. සම්මා දිට්ඨි අර්ථයෙන් පරිපූර්ණ භික්ෂුවකට මා රාන්තික ලෙඩක් හැදුනත් ඒ ලෙඩේටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපේ ශාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා කර්මය සත්වයා ඥාතියා කොටගෙන දායාදයක් කොටගෙන සෙවණල්ලක් කොටගෙන ජීවත් වෙනවා කියලා. ඉපදෙනවා කියලා. එහෙනම් නෝනා අපි මේ කර්ම විපාකයන් විපාක දෙද්දී අපි මේ විපාකයන්ගෙන් මේ දුකෙන් මිදීමේ මාවතයි මතු කරගතියු. මිදීමේ මාවතයි. මම ඔය පැතිර යන වුණ වසංගතයේ දිහා දකිද්දී මම නම් දැස් දෙක පියාගෙන මම කල්පනා කරන්නේ නෝනා මේ මොහොතේ ඔය කොරෝනා රෝගය මට හැදුනොත් පුතේ මම ලබන්නා වූ අත්දැකීම් කොයිසම් මිහිරිද කියන කාරණය. අද ඔබලා මට වන්දනා කරනවා, දන් පූජා කරනවා, අප්‍රමාණ සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා, සාදුකාර දෙනවා. නමුත් පුතේ හෙට මට ඔය කොරෝනා රෝගය හැදුනොත් මුළු සමාජෙම කොයිසම් මට බය වේද කියලා හිතන්න. ඔබ එහෙම හිතුවද? මම හිතන දේ මං කියන්නේ. දෙවියනේ මේ මොහොතේ නැත්තම් මේ වෙන විට නැත්තම් හෙට දවසේ මට ඔය කොරෝනා රෝගය වැළඳුනොත් මේ සමාජය මාව යකෙක් යක්ෂණියක් දකිනවා වගේ බියටපත් වෙනවා නෝනා. අද ඔබලා මට ඇවිල්ලා කකුල් දෙක ළඟ වැඳ වැටුණත් හෙට ඔබලා මාව දකින්න කවුරුත් එන්නේ නැහැ. දොස්තර මහත්තයෙක් මල් ළඟට ආවත් අර දාන්න තියෙන ආවරණ සියල්ලම දාලා මගේ ඇඟ ස්පර්ශ කරන්නේ අත්වලට දාන අත්ආවරණ දෙකකුත් දාලයි. මම දැස් දෙක පියාගෙන කල්පනා කරන්නේ මේ ලෝකය කොයිසම් අසාධාරණයක්ද කියලා. මේ ලෝකය කොයිසම් විකෘතියක්ද කියලා. මේ මොහොතේ සාදුකාර දීලා වන්දනා කරන ලෝකය හෙට මගේ ළඟට ඇවිල්ලා රෝගේ බෝ වුණා කියලා අත්ආවරණ දාලා මාව ස්පර්ශ කරනවා නම් මට දානේ පිඟාන අත්ආවරණ දාපු අතකින් තල්ලු කරනවා නම් මේ ලෝකෙට ආදරය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාගේවත් වැරද්දක් නිසා නෙමෙයි.
ඒ දොස්තර මහත්මයාගේ එහෙමත් නැත්නම් තවත් කණ්ඩායම්ගේ වරද්දක් නෙමෙයි. සත්වයා කර්මය දායාද කොට ඉපදී. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී. සත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන ඉපදී. එහෙනම් අද ඔබලාගෙන් වන්දනා ලබන මම හෙට ඔබලා අත්තාවරණ දෙකක් දාගෙන මගේ ළඟට ඇවිල්ලා දාන පිඟාන පූජා කරන තැනට වැටුනොත් ඒ වැටීමට හේතුවත් මන් සංසාරේ කළා වූ අකුසල් විපාකයන්මයි. එනිසා මේ විනාශයන් තුල අපි මතු කරලා ගන්න ඕනේ ගැලවීමයි වෙන දෙයක් නෙමේ. මේ දුකින් ගැලවීම කියන මාර්ගයයි අපි මතු කරලා ගන්න ඕනේ. මේකට ආදරය කරන්න වටින ලෝකයක් නෙමේ. සංස්කාරයන්ගේ ඇස් බැඳුමක් වූ ලෝකයක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙට ආදරය කරන්න එපා. මේක අවිද්‍යාවෙන් ගොඩනැගුණු තෘෂ්ණාවෙන් පෝෂණය වුණා වූ ලෝකයක්. මෙතන මමයේ කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න කොතනකවත් දෙයක් කොහෙ බැලුවත් නැහැ. ඔබ දිහා මන් දකිද්දී මම ශාලිකා නෝන කියලා ඔබට කතා කරන බව ඇත්ත. මේ මහත්යා දිහා දකිද්දී මන් සාරද මහත්මයා කියලා කතා කරන බව ඇත්ත. නමුත් මන් නාමිකව එහෙම කතා කළත් ඔබ තුලින් මන් දකින්නේ අවිද්‍යාවේ ගොඩක් විතරක්මයි. අවිද්‍යාවේ ගොඩක් විතරක්මයි. ඒ අවිද්‍යාවේ ගොඩ පෝෂණය කරන්නේ තෘෂ්ණාවෙන් කියන කාරණේයි මන් දකින්නේ. එහෙනම් ඔතන සත්වේ පුද්ගලයේ කොතනකවත් නැහැ. එනිසා මේ මොහොතේ යම් විනාශයක් සමාජය තුල ලෝකයේ තුල සිදු කරනවා නම් ඒ විනාශයට ඒ ලෝකෙට ඒ අනතුරට වග කියන්න ඕනේ කවුරුත් නෙමේ තමන්මයි. මොකද සත්වයා කර්මය දායාද කොට ඉපදී. එනිසා හෙට දවසේ මට මොකක් වෙයිද කියලා මං කියන්න දන්නේ නැහැ. මගේ සංස්කාර අතීත සංස්කාර කොයි ආකාරයෙන් විපාකට එයිද කියන මම දන්නේ නැහැ. එහෙම නොදන්න නිසායි මම දිවි පරදුවට තබලා මගේ ප්‍රතිපදාව තුල මං ජීවත් වෙන්නේ. ප්‍රතිපදාව තුල ජීවත් වෙන්නේ. අපි සමින්වහන්ස මේ සිරස FM පන්සිල් මලුවට කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක් අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි මේ සමාජයේ බොහෝ දෙනා දනට පිනට හිත යොමු වෙච්ච බොහෝ දෙනා ඉඩකඩම් මහා සංඝරත්නය උදෙසා පරිත්‍යාග කරනවා. ඒවා ඵලදාව ලබන ඉඩකඩම් වන්නට පුළුවන් බොහෝ සස්ත්‍රික ඉඩකඩම් වන්නට පුළුවන් මේ දේවල් මහා සංඝයා කෙරෙහි පූජා කරනු ලබනවා. අපේ ස්වාමින් වහන්ස මේ පූජාවන් සිද්ධ කළ යුත්තේ කෙසේද? මේ පූජාවන් සිද්ධ කරද්දී සිත තුල පැවතිය යුතු අරමුණ විය යුත්තේ කුමක්ද? ඒ ගැනයි ඔබ වහන්සේගෙන් මේ පැහැදිලි කරගන්නට අපි සූදානම් වෙන්නේ. මෙහෙමයි නෝනා, උපසම්පදා භික්ෂූන් හැටියට අපිට කොයි වෙලාවකවත් වත්කම් ලැබෙන දේවල් තියෙනවා, ආදායම් ලැබෙන ඉඩකඩම් තියෙනවානේ. කුඹුරු වේවා, පොල් වේවා, කොස් වේවා, දෙල් වේවා, ඔය වගේ ආදායම් ලබන දේවල් අපිට පිළිගැනීම විනයානුකූලව තහනම්. කිසිම උපසම්පදා භික්ෂූන් වහන්සේ ඔබ කියනවනම් ස්වාමීන් වහන්සේ මේ මගේ කුඹුරුවක් කර භාගයක් තියෙනවා, අනේ ඔබ වහන්සේ සංඝයා වෙනුවෙන් මේක පිළිගන්න කියලා, නෝනා අපිට ඒ කුඹුරුවක් කර භාගය පිළිගන්න කැප නැහැ. ඔබ කියනවනම් ස්වාමීන් වහන්සේ මේ එළ දෙනක් ඉන්නවා, පැටියෙක් ඉන්නවා, මේ එළ දෙනයි පැටියයි පිළිගන්න, නැත්නම් මේ ඌරෙක් ඉන්නවා, එළුවෙක් ඉන්නවා, මේ සත්තු පිළිගන්න කියලා අපිට පිළිගන්න කැප නැහැ. එතකොට දැන් කෙනෙක් ප්‍රශ්න කරපු පුළුවන්, එහෙමනම් පිළිගන්න කැප නැත්නම් මේ කොහොමද අපේ සමහර පන්සල් රජමහා විහාර මේවා ආශ්‍රිතව අප්‍රමාණ කුඹුරු අප්‍රමාණ ඉඩකඩම් ආදායම් හැටියට තියෙනවා කියලා. එහෙම දෙයක් තියෙනවනේ නේද? එතකොට නෝනා ඒකට ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි කියමු ඔබට කුඹුරක් තියෙනවා. ඔබට ඒක කුඹුර සාසනයට පූජා කරන්න ඕනේ. ඒතර ඔබ දැන් ගිහිල්ලා ආරාමයේ නායක ස්වාමින්වහන්සේට කියන ස්වාමින්වහන්සේ මන් සතුව මේ කුඹුර තියෙනවා. මට මේක සාංගිකව පූජා කරගන්න ඕනේ කිව්වොත් උන්වහන්සේ එකපාරට කියන්නේ නෑ පුතේ, අපිට ඒව පිළිගන්න බැහැ කියලා. එතකොට ඔබ අහන්න ඕනේ ස්වාමින්වහන්සේ මේක අපි විනයානුකූලව පිළිගන්නා වූ ක්‍රමේ මොකද්ද පිළිගන්නා වූ ක්‍රමේ කියලා. එතකොට එතනදිම නෝනා අපි කරන්න ඕනේ සංඝයා ළඟට ගිහිල්ලා ස්වාමින්වහන්සේ ළඟට ගිහිල්ලා අපි කියන්න ඕනේ මේ කුඹුර සාංගික වශයෙන් පිළිගන්නවා කියන කාරණේ නෙමෙයි, පිළිගන්න කියන කාරණේ නෙමෙයි. මේ පොල්ලිඩම සාංගික වශයෙන් පිළිගන්න කියන කාරණේ, මොකද එහෙම පිළිගන්න බැහැ. ඔබට කියන්න තියෙන ස්වාමින්වහන්සේ මේ කුඹුරෙන් ලබන අස්වැන්න ඔබ වහන්සේලා සිව්පසයේ උදෙසා පරිහරණය කරන්න. මේ පොල්ලිඩමෙන් ලැබෙනා වූ පොල් ඔබ වහන්සේලාගේ සිව්පසයේ උදෙසා පරිහරණය කරන්න. ඉදම පූජා කළා වෙනවද? ඉදම පූජා කළේ නැහැ. තේන්න. ඵලදාව පූජා කළේ. ඵලදාව පූජා කරද්දී ඉබේම ඉදමත් පූජා වෙලා.
දැන් ඔබට එළදෙනෙක් ඉන්නවා. ඔබට දැන් මේ එළදෙන පන්සලට පූජා කරන්න ඕනේ. ඔබ ගිහිල්ලා කිව්වොත් මේ එළදෙන පිළිගන්න කියලා අපිට පිළිගන්නේ නැහැ. ඔබ කියන්න ඕනේ මොකද්ද? ස්වාමින් වහන්සේ මේ එළදෙනගේ පස්ගෝ රස ඔබ වහන්සේලාගේ සිව්පස්සේ උදෙසා පිළිගන්නාසේ. එතකොට එළදෙන පූජා කළාද? නැහැ. සිව්පස්සේයි සිව්පස්සේ පූජා කරද්දී එළදෙනත් අනිවාර්යම පූජා වෙලා. ඒ නිසා යමෙකුට එවැනි පළදා වෙන දෙයක් පූජා කරන්න තියෙනවා නම් ඕන ඒ විනයානුකූල ක්‍රමය එකයි. එහෙම නැතුව ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්න එපා මේ පොල් ඩිඩම පිළිගන්න මේ කුඹුර පිළිගන්න කියන කාරණේ මේ එළදෙනක පිළිගන්න කියන කාරණේ විනයානුකූලව අපිට කැපනේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් කුඹුර පූජා කරනවා කියන හැඟීම ඒ මොහොතේදී පූජා කරන්නාගේ සිතේ තිබිය යුතුයි නේද? එහේ දැන් අරමුණක් ඔබේ හිතේ අරමුණ තියෙනවා. තේන ඔබ පූජා කරද්දී දැන් කුඹුර පූජා කරනවානේ. මම කුඹුර පූජා කරනවා කියන චේතනාව ඔබ තුල තියෙනවා. ඒ චේතනාවට අදාළ නේ ඔබට කුසලයේ සකස් වෙන්නේ. ඒතකොට සංඝයා හැටියට අපි පිළිගන්නේ අස්වැන්න. ඒ අස්වැන්න පිළිගනිද්දී ඉබේම සාංගික වෙලා අර කුඹුරක්. එහෙම තමයි නෝනා ඒක පිළිගන්නන ඕනේ. අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ මගේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමේජි පටිපන්න ගුණයන් මෝහත් කරමින් ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ. මම දන්නේ මගේ අතීත කුසල් කොයි ආකාරයෙන් එන්න තියෙනවද කියලා. දැන් ඔබ ආපු වෙලාවේ මට මතක් කළා අර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට අනතුරක් සිද්ධ වුණා කියලා. ඉතින් පුතේ ඔබ හිතන්න මම මෙතන ධර්ම දේශනාවක් කරනවා. ඕනෑම ප්‍රශ්නයකට නෝනා ධර්මානුකූල පිළිතුරකුත් අධර්මානුකූල පිළිතුරක් කියලා දෙකක් තියෙනවා. අධර්මානුකූල පිළිතුරු අපිව අරන් යන්නේ ලෝකයේ දිශාවට, දුක දිශාවට, ඇවිලෙන දිශාවට. ධර්මානුකූල පිළිතුර නිරේතුරුවම අපිව ලෝකයෙන් මේ දුකෙන් මිදෙන දිශාවටයි අපි අරන් යන්නේ. ඔබ හිතන්න මම මෙතන මේ ඔබට බණ කියනවා. ඔබට බණ කියද්දී පුතේ කවුරුන් හෝ ඒ උඩ ඉඳගෙන උඩ තට්ටුවේ ඉඳගෙන මෙතෙන්ට ටයර් එකක් දානවා මගේ ඔළුවට. ද්වේෂසිතෙන් දාන්නේ. වෛරසිතෙන් දාන්නේ. දාලා මම මරණීය තුවාල ලබනවා. මෙතනදම මරණීය තුවාල ලබනවා. ඔබ මොකද කරන්නේ? ඔබ ධර්මානුකූලව හිතනවාද ඒක? නැත්නම් අධර්මානුකූලවද හිතන්නේ? ධර්මානුකූලව හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. ධර්මානුකූලව හිතපු නිසායි රාහුල කුමාරයා ලෝකෙන් ගැලවිලා ගියේ. අධර්මානුකූලව හිතන ලෝකයේ තුල ධර්මානුකූලව හිතපු නිසායි අර මහා කරදර ප්‍රශ්න ගොඩකට මැදි වෙච්ච පටාචාරාව කිසා ගෝතමිය ඉසිදාසිය උත්පල වන්නා වැනි ඒ උතුම් කාන්තාව ලෝකෙන් ගැලවිලා ගියේ. නමුත් අපි තාම අපි ඉදිරියේ අකුසල් විපාකයට එනකොට අපි ඒ විපාකයන් ධර්මානුකූලව හිතන්නේ නැහැ. අධර්මානුකූලවම හිතනවා. අධර්මානුකූලව හිතලා ගිනි ගන්නා ලෝකෙට තව තව සංස්කාර අපි දානවා, දර දානවා, තව තව ගිනි ගන්න. මේ විඥානයේ ඇවිලි ඇවිලි පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. පටිච්ච සමුප්පන්නව. එහෙනම් මම මෙතන ධර්මයේ දේශනා කරද්දී කවුරුන්ව මගේ ශරීරයට ටයර් එකක් නැත්තම් වෙන යම් දෙයක් පෙරලලා මාව මා රාන්තික තුවාල ලැබුණොත් නෝනා ඒකට ආයිමත් මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? සංසාරේ මම මේ වගේම බණ කියන ස්වාමින් වහන්සේ කෙනෙකුට ඒ විදිහේ විනාශයක් කළා තියෙනවා. ඇත්ත කතාව. ඒක මට වුණත්, ඔබට වුණත්, මේ මහත්යාට වුණත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙකුට වුණත්, පාසල් ශිෂ්‍යෙකුට වුණත් ධර්මානුකූල විග්‍රහය එතනයි. ධර්මානුකූල. අපි 1971 ඉඳන් මේ දක්වා කාලය තුල බලන්න කොයිසා විනාශකාරී විෂම අකීකරු සිද්ධීන් අපේ සමාජෙ සිද්ධ වෙලා තියෙනවද කියලා නෝන. 89 කලබල කාලේ ගන්න, 71 කලබල කාලේ ගන්න, අර කොටි ත්‍රස්තවාදයේ තිබුණ කාලේ ගන්න, මොනසා බලවත් භීෂණයන්, මොනසා බලවත් විකෘතීන් සමාජගත වෙලා තිබ්බද කියලා බලන්න. එහෙමනම් නෝනා, එවැනි විකෘතීන්, එවැනි භීෂණ කාලවලවල අපි කරගත්තා වූ අකුසල් තියෙනවා. සමාජයේ කරගත්තා වූ අකුසල් තියෙනවා. ඒවාම් පටිච්ච සමුප්පන්නව විපාකෙට එනවා. එහෙම දෙයකින් නැහැයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ මොහොතේ ඔයවැනි අනතුරකින් මාව මරණීය තුවාල ලැබුවොත් නෝනා
අනේ ඒක කාගේ හරි වැරද්දක් තමයි. නමුත් ඒ මුල් වරදකරු පටිච්ච සමුප්පන්නෝ මං කළා වූ අකුසල් සත්වයා කර්මය දායාද කොට ඉපදී. සත්වයා කර්මය මගේ කොට ඉපදී. සත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන ඉපදී. එහෙනම් නෝනා අපේ කඳුළු වලට කවුරුත් වග කිය යුතු නැහැ. අපේ දුකට කවුරුත් වග කිය යුතු නැහැ. එහි වග කියුත්තා පටිච්ච සමුප්පන්නව තමන්මයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් පමණයි අපිට නෝනා මේ භව ගමනේ නැවත මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනතුරු වලින් මිදෙන දිශාවට අපිට ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුව මට මරණීය තුවාල සිද්ධ වෙද්දී මම තව කෙනෙකුට චෝදනා කරනවා නම් තව කෙනෙකුට වෛර කරනවා නම් තව කෙනෙකුට පීඩා කරනවා නම් තව කෙනෙක්ගෙන් පලි ගන්න යනවා නම් දැන් මං අද උදේ නෝනා බස් එකේ ආවේ පහමාට නැග්ගේ පහමාට තිස්සමාරාම බස් එකෙන් නැග්ගේ නැගලා දෙබරව හරියට එනකොට තුන් දෙනෙක් නැග්ගා කලබලෙන් වගේ බස් එකට නැග්ගා නැගලා එක්කෙනෙක් මගේ සීට් එකට එහා පැත්තේ වාඩි වුණා ඒ වාඩි වෙච්ච මිනිස්සයා නිකන් අසීයෙන් වගේ හොඳ හැඩි දැඩි මිනිස්සයෝ අසීයෙන් වගේ කියනවා ඊයේ රෑ මගේ මල්ලිව කැපුවා මල්ලි දැන් හම්බන්තොට අලුත් රෝහලේ මං යන්නේ මල්ලිව බලන්න ඒ බලන්න යන්නේ කැපුවේ කෙනා කවුද කියලා අහලා අදම කපන්නයි කියලා අයියෙන් කියනවා නෝනා මම හම්බන්තොට රෝහලට යන්නේ මල්ලිව බලන්න නෙමේ මල්ලිගෙන් කැපුවේ කවුද කියලා අහලා අදම කපන්න කියලා නෝනා මොකද්ද මේ වෙන්නේ එතන මල්ලි කැපුවේ කුමක් නිසාද සත්වයා කර්මය දායාද කොට ඉපදී සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී සත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන ඉපදී සත්වයා කර්මය එසේ කොටගෙන ඉපදෙද්දී නෝනා ඒ මහත්යා දැන් මොකද කරන්නේ තමන්ගේ මල්ලිගේ කර්මය විපාක දෙද්දී මල්ලිට අමතරව දැන් තමනුත් අකුසල් කරගන්න නෙමේ දෙන්නේ ඕක තමයි ලෝකේ කියන්නේ නෝනා එකයි ලෝකේ ඇවිලෙනවා කියන්නේ මේ ඇස ඇවිලෙනවා කන ඇවිලෙනවා නාසය ඇවිලෙනවා දිව ඇවිලෙනවා මනස ඇවිලෙනවා ඒ නිසා මේක නිවා ගන්න බුදුරජාණන් වහන්සේ ඇවිලෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇවිලෙන ලෝකයේ තුල තව තව පටිච්ච සමුප්පන්න ලෝකයේ අවුල ගන්න කියන කාරණේ නෙමේ මේක මේ චතුරාර්ය සත්‍යයේ විසිරවන්න චතුරාර්ය සත්‍ය තුල විසිරලා දකින්න ලෝකේ කොතනකවත් වැරදක් නැහැ මම මෙතන ඉන්නේ ඔබ ඔතන ඉන්නේ මේ මහත්යා මෙතන ඉන්නේ හේතුවක් නිසාමයි හේතුවක් නිසාමයි අ හේතුවකින් නම් නෙමේ එනිසා හේතුවකින් තොරව සිද්ධ වෙන දෙයක් ලෝකයේ තුල නැහැ ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදේ ආස්වාදේ හැටියටත් සලායතනයන්ගේ මේ සලායතනයන්ගේ ආදීනවේ හැටියටත් නිස්සරණේ හැටියටත් දැකලා පින්වතුනි මේ පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරන මාර්ගයට යන්න ඒ උදෙසා මේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල චතුරාර්ය සත්‍ය තුල විසිරවන්න චතුරාර්ය සත්‍ය තුල විසිරවන්න දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා උතුම් ධර්මයේ දේශනා කළා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේලා මහා කාශ්‍යප මහෞත්තමයන් වහන්සේලා අර සුන්දර පටාචාරලාවල කිසා ගෝතමීලා උත්තල වන්නා උත්තමාවියෝ ඉන්පස්සේ මීදු මහෝත්තමයාණන් වහන්සේලා අද අපි තාමත් බණ කියනවා එහෙනම් තාමත් අපිට ධර්මය ඇහෙනවා තාමත් ධර්ම මාර්ගය තුල අපි ගමන් කරනවා නමුත් නෝනා තාමත් මේසා බණ ඇහුවත් මේසා ධර්මය ඇහුවත් අපි ඉදිරියට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගිනි ගනිද්දී අපි ඒ ගින්න නිවන දිශාවට නම් තාම යන්නේ නැහැ අකුසලය උදෙසාම යොමු කරනවා අකුසලය උදෙසාම යොමු කරනවා අකුසලය උදෙසා යොමු කරලා මීටත් වඩා වියරු ලෝකයකට අපි ඉදිරියට යනවා ලෝකයේ වියරුවක් ඇයි ලෝකයේ වියරු වෙන්නේ ලෝකය ඉපදුනේ අවිද්‍යාවෙන් ලෝකය පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන් එනිසා ලෝකයේ වියරුවක් ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණත් ඔබට ලෝකයෙන් සාධාරණයක් ලැබුණත් ඒ සාධාරණයක් සංස්කාරයක්මයි ඒ සාධාරණයක් කුසල් සංස්කාරයක ඵලයක්මයි ඔබට මීට අවුරුදු 2600කට පෙර ආතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණා නම්
ඒක කුසල් සංස්කාරක ඵලයක් ඒ සංස්කාරේ අනිත්‍ය වෙලා ගියා ඔබට මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ ජීවමානව මුණ ගැහුණා නම් ඒ කුසල් සංස්කාරයක ඵලයක් ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා ඔබට මේ මොහොතේ මේ කතා කරන ස්වාමින් වහන්සේ ඇතුළු තවත් අප්‍රමාණ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙනවා නම් එයත් කුසල් සංස්කාරයක් ඒ කුසල් සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා එහෙනම් ඒ කුසල් සංස්කාරයයි කාටද අවිද්‍යාවටයි වෙන කාටවත් නෙමෙයි ඒ කුසල් සංස්කාරයයි තියුනේ ඒ කුසල් සංස්කාරයත් අයිති අවිද්‍යාවටයි එහෙනම් ඔබට මේ මොහොතේ මාව මුණ ගැහුණා නම් ඔබට අතීතයේ මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ මුණ ගැහුණා නම් ඔබට අතීතයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් ඒකටත් හේතුව අවිද්‍යාවමයි අවිද්‍යාවමයි එනිසා මේ අවිද්‍යාවෙන් ගොඩනැගුණා වූ ලෝකය විශ්වාස කරන්න එපා චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සකස් වුණා වූ මේ ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාස කරන්න එපා මොකද මේක තෘෂ්ණාවෙන්මයි පෝෂණය වෙන්නේ තෘෂ්ණාවෙන් පෝෂණය වෙනින් තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ගිනි ගන්නා වූ අවුලන්නා වූ පටිච්ච සමුප්පන්න ලෝකේ කරා ඔබ අරන් යනවා ඒ නිසා නෝනා කතා කරලා විසඳන්න පුළුවන් ලෝකයක් නැහැ කතා කරලා නිවැරදි කරන්න ලෝකයක් නැහැ කතා කරලා යහපතක් බලාපොරොත්තු වෙන්න ලෝකයක් නැහැ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද ඔබ ඇසුරු කරන සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ මුගලන් මහෝත්තම ආනන් වහන්සේලාගෙන් පිරිසරණක් බලාපොරොත්තු වෙන්න එපා ඔබ මේ වැඩිහිටි නායක ස්වාමින් වහන්සේලාගෙන් පිරිසරණ බලාපොරොත්තු වෙන්න එපා එකම පිරිසරණයි ආනන්ද ශ්‍රී සද්ධර්මයේ පිරිසරණට යන්නේ මේ මොහොතේ ලෝකයේ තුල යම් විෂමතාවයක් රෝගී භාවයක් වසංගත භාවයක් ගොඩනැගිලා තියෙනවා නම් එකම පිලිසරණයි සරණවල් දෙකක් හොයන්න එපා භික්ෂුවක් හැටියට මම ජීවත් වෙන්නේ ඒ පිලිසරණ තුරයි ඒ සද්ධර්මයේ පිලිසරණෙන් තොර එක දශමයක පිලිසරණක් අපි භික්ෂුන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ එනිසා ඔබ එක ධර්මයක් කෙරෙහි විශ්වාසය තබන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුල මේ මොහොතේ ඇවිලෙන ඔබේ ජීවිතය මේ ලෝක මේ මොහොතේ පංච නීවරණ තුලින් ඔද්දල් වෙලා තියෙන ඔබේ ජීවිතය මේ මොහොතේ රෝග බයෙන් මරණ බයෙන් පීඩිත වෙලා තියෙන ඔබේ ජීවිතය විසිරවන්න චතුරාර්ය සත්‍ය තුල විසිරවන්න මෙන්න දුක වෙන දෙයක් නෙමේ මේ අත්විඳින්නේ දුක මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ප්‍රියන්ගෙන් වෙන්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක රූපේ නිත්‍ය වශයෙන් ගත්තා මම සදාකාලිකයි මම සදාකාලිකව නිරෝගී මේ ඇස සදාකාලිකව නිරෝගී මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස සදාකාලිකව නිරෝගී නිත්‍ය වශයෙන් ගත්තා මේ ලබන්නා වූ සැප වේදනාවන් වෙනස් වෙන්නේ නැහැ හැමදාමත් මන් නිරෝගී කියන සැප වේදනාව වෙනස් වෙන්නේ නැහැ මේ ලබන හඳුනා ගැනීම මම නිරෝගී කියන හඳුනා ගැනීම වෙනස් වෙන්නේ නැහැ මේ විපාක දෙන සැප සංස්කාරයන් වෙනස් වෙන්නේ නැහැ මේ අත්විඳින්නා වූ සුන්දර දැනීම් වෙනස් වෙන්නේ නැහැ අන්න පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්තා දුක සකස් වුණා රූප වෙනස් වෙනකොට වේදනා වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනකොට සංස්කාර වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනකොට අන්න දුක සකස් වුණා දුක කියන්නේ උතනයි ඔබ යම් පීඩනයකින් දුක් විඳිනවා නම් ඕකට තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරම සුන්දර පළවෙනි සත්‍ය බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන සුන්දර පළවෙනි සත්‍ය ඔබට අද ලෝකය පුරා දකින්න පුළුවන් ඔබ ඇවිල්ලා කිව්වා දැන් මාසයක්ද මාස එකමාරක්ද දරුවන්ට නිවාඩු දුන්නා කියලා මේ දරුවා ඇවිල්ලා කිව්වා දහම් පාසලුත් නිවාඩු දුන්නා කියලා පින්වතුනි මේ සුන්දර දුක්ඛ සත්‍යයයි අපි දකින්නේ මේ සුන්දර දුක්ඛ සත්‍යයයි අර මහත්තයා කිව්වා උදේ පාන්දර මං පාසලට ගිහලා මගේ දරුවෝ දෙන්න එක්කන් ආවා කියලා මොකක්ද මේ දකින්නේ සුන්දර දුක්ඛ සත්‍යය
නමුත් ඔබේ සුන්දර දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට දැක්කද? දැක්කේ නෑ. දුක්ඛ සත්‍ය ඔබ පංච නීවරණයක් කරලායි ගත්තේ. පංච නීවරණයක්. සුන්දර දුක්ඛ සත්‍ය ඔබ පංච නීවරණයක් කරද්දී පිංගතුණී කවදානම් ඔබ දුකෙන් මිදෙන්නද? කවදානම් ඔබ දුකෙන් මිදෙන්නද? අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පටිච්ච සමුප්පන්නව පහළ වුණ ලෝකයක්. ඒ පහළ වුණ ලෝකෙත් අපිට තාම දුකෙන් මිදෙන්න බැරි වුණේ දුක අපි දුකක් හැටියට දැක්කේ නැහැ. දුක දුකට හේතු වෙන තවත් පංච නීවරණයක් කොටමයි අපි ගත්තේ. ඒ නිසා මේ මොහොතේ සතිය සිහි ඇති කරගන්න. සද්ධර්මයේ කෙරෙහි සතිය සිහි ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ කෙරෙහි සතිය සිහි ඇති කරගන්න. කුසලයේ අකුසලයේ කෙරෙහි සතිය සිහි ඇති කරගන්න. සම්මා දිට්ඨිය කෙරෙහි සතිය සිහි ඇති කරගන්න. සතිය සිහි ඇති කරගෙන දුක්ඛ සත්‍ය දුක හැටියට දකින්න සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. ලෝකය ගිනි ගන්නවා ලෝකය ගිනි ගන්න එක වළක්වන්න බැහැ. ඇස නිරතුරුව ගිනි ගන්නවා කන නිරතුරුව ගිනි ගන්නවා නාසය නිරතුරුව ගිනි ගන්නවා. මේ ගිනි ගන්නා වූ ලෝකයේ පංච උපාදානස්කන්ධ ලෝකේ නවත්තන්න බුදුරජාණන් වහන්සේටත් බැහැ අනුන්ගේ. එනිසා ලෝකය ගිනි ගන්නවා. ඒක වළක්වන්න බෑ. කුසලයේ සහ අකුසලයේ විසින් ලෝකය ගිනි ගන්නනවා. අවිද්‍යාව විසින් ලෝකය ගිනි ගන්නනවා. ඒ නිසා ගිනි ගන්නා වූ ලෝකය නිවන් ඔබට බෑ. ඒ ගිනි ගන්නා වූ ලෝකය ගිනි ගන්නා බව අවබෝධ කරගෙන ඔබ නිවෙන්න. ඔබට නිවෙන්නයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍යදී ඔබ දුක්ඛ සත්‍යයි මේ දකින්නේ. අර විශ්වවිද්‍යාලේ දරුවා තුලින් මේ රෝහල් ගත වෙන රෝගීන් තුලින් පාසල් ශිෂ්‍යයා තුලින් මේ සෑම දෙයක් තුලින්ම චීනය කොරියාව ඉතාලිය මේ සෑම තැනක් තුලින්ම අපි දකින්නේ දුක්ඛ සත්‍යේ යථාර්ථයයි. අන්න සත්‍ය දැක්කා. එහෙනම් බලන්න මේ දුක්ඛ සත්‍ය මේ දුක සකස් වුනේ කුමක් නිසාද? මේ දුක සකස් වුනේ කුමක් නිසාද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසාමයි. වෙන දෙයක් නෙමේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තෘෂ්ණාව ඔබ ගිය ජීවිතයේ සිංගණන්. අද ඔබට මේ දුක නැහැ. අද ඔබට මේ දුක නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. විශාලා මහා නුවර දුර්භික්ෂයෙන් විනාශ වෙලා යද්දී බුදුරජාණන් වහන්සේට දුක සකස් වුනේ නැහැ. මහා කරුණාව සකස් වුණා කෙලෙසුන්ගෙන් තොර. මොකද ඊට හේතු තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ නිරෝධය කරලයි තිබ්බේ. ඒ නිසා අපිට මේ දුක සකස් වෙන්නේ දුකට හේතු වෙන තෘෂ්ණාව නිසාමයි. රූපේ කෙරෙහි තෘෂ්ණාව. මේ රූපය නිත්‍යයි, මේ රූපය සදාකාලිකයි, මගේ දරුවාගේ රූපය නිත්‍යයි සදාකාලිකයි, මේක තව අවුරුදු 50ක් තියෙනවා 100ක් තියෙනවා මොන ව්‍යාසන ආවත් අපි ජීවිතය සුරකින්නවා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා. මේ සැප වේදනාවන් අනේ මෙච්චර දවස් සුන්දර ජීවිතයක් ගත කළා, සුන්දර අධ්‍යාපනය ලැබුවා, සුන්දර අනාගත බලාපොරොත්තු ඇති කරගත්තා. මේ සැප වේදනාවන් නිත්‍යයි කියලා ගත්තා. මේ හඳුනා ගැනීම සංස්කාර මේ විඥානයන් නිත්‍ය වශයෙන් ගත්තා. අන්න කඩා වැටෙනකොට, හිර වෙනකොට, බාධා එනකොට, වැටකඩුළු එනකොට අන්න පිංගතුනේ තව 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 දුක සකස් වෙනවා. එහෙනම් දුක්ඛ සත්‍ය අපි දකිනවා. දෙවෙනි ආර්ය සත්‍ය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ අපි දකිනවා. ඒ නිසා මේ දුක දැකලා තව තව තෘෂ්ණාව වඩා ගන්න එපා. අර දුරකටන දිහා බලන්න මොනසා දේවල්නේ දුරකටනල යනවාද කියලා. මොනසා දේවල් යනවාද කියලා ඔය අත් දුරකටන තියෙනවනේ. ඒ වේ බලන්න කෙනෙකුට බයිනවා, තව කෙනෙකුට විරෝධය පානවා, තව කෙනෙකුට තව දෙයක් කියනවා, එක්ක බොරු කියනවා, එක්ක නැත්තම් කට කතා දානවා. මේ දුක තුෂ්ණාවෙන් තව තව temperaදු කරනවා. දුක තුෂ්ණාවෙන් තව තව temperaදු කරනවා. දුක තුෂ්ණාවෙන් temperaදු කරන්න කරන්න තව 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 මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ඇවිලෙනවා නෝනා. තව ඇවිලෙනවා. ඒ නිසා ගිනි ගන්නා වූ ලෝකයට සුවසේ ගිනි ගන්න දෙන්න. ඒ ගින්න වළක්වන්න මේ ලෝක ධාතුවේ සමතෙක් නැ නෝනා. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා ඉන්නේ. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා තමයි උතුම් ශ්‍රී සද්ධර්මයේ ජීවමාන සාස්තුන් වහන්සේ. ඒ ගින්න නිවා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ මේ ඇවිලෙන්නා වූ දුකට තව තව තෘෂ්ණාවේ ඉන්දර නම් දාන්න එපා. ඉන්දර දාන්න එපා. එනිසා
දුක දුක හැටියට දකින්න දුකට හේතුව මේ පංච උපාදාන ස්කන්ධය කෙරේ අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව කියලා දකින්න දුකෙන් මිදෙන්න ඔබට ඕනේ නම් තෘෂ්ණාව සියුම් කරගන්නවා කියන කාරණේ දකින්න දුක තුනීකරණ තෘෂ්ණාව සියුම් කරන එකම එක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔබට යුතුයකමක් තියෙනවා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක උපාසිකාවක් නම් ඔබට ඉටුකල යුතු පූජනීය වගකීමක් තියෙනවා ඒ පූජනීය වන්දනීය වගකීම තමයි ඔබ දුකෙන් මිදෙන තෘෂ්ණාව සියුම් කරන එකම මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම ඒක හොඳට තේරුම් ගන්න ඕනේ වෙන මාර්ගයක් නැහැ ඔය ගිහිල්ලා සුපිරි වෙළඳසල් වලට ගිහිල්ලා බඩු ගෙනල්ලා ගේ ඇතුලේ තොග ගණන් තියාගත්තා කියලා ඕවා රැස් කළා කියලා මහපාරට බහින්න නැතුව හිටියා කියලා මිනිස්සෙන් ආශ්‍රේයයට යන්න නැතුව හිටියා කියලා ඉතින් මේකෙන් විසඳෙන්න බෑ එක මාර්ගයයි තියෙන්නේ බඩගින්න ඉඳලා හරි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න මම නෙමේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් වැරදුන තැනක් නැහැ අනාගතේ වරදින්නෙත් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ලෝකය ගිනි ගන්නා ස්වභාවයෙන් යුක්තයි මේ ගින්න නවත්තන්න බැහැ නිරතුරුව මේ ලෝකය ගිනි ගනිමින් පවතින්නේ ඒ නිසා ගිනි ගන්නා වූ ලෝකය නිවන් යාම පැත්තකින් තියලා ඔබේ ගින්න ඔබ නිවා ගන්න ඔබේ ගින්න ඔබ නිවා ගන්න ඔබ අර ගිනි ගන්නා වූ ලෝකෙට තවත් තෘෂ්ණාවෙන් ඉන්දන දෙන්න එපා ඔබ ඔබ තුල ගිනි ගන්නා වූ මේ ලෝකය මේ අසකන නාසය දිව ශරීරය මනස මේ ගින්න ඔබ නිවා ගන්න ඒ ගින්න නිවන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ විශ්වාසය තුල ඉන්න භික්ෂුවක් හැටියට මා මේ මොහොතේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ස්ථානගත වෙලා තියෙන්නේ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ස්ථානගත වෙලා තියෙන භික්ෂුවගේ ජීවිතේට බයක් නැහැ සැකයක් නැහැ චකිතයක් නැහැ ප්‍රශ්නයක් නැහැ මොකද ජීවිතය චතුරාර්ය සත්‍ය තුල විසිරෝලයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය තුල විසිරෝලයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය තුල විසිරෝල තියෙද්දී ඒ ජීවිතය සම්මා දිට්ඨි අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ ඒ ජීවිතය සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ ඒ ජීවිතය සම්මා සති කියන අර්ථයන් තුලිනුයි ඔහු දකින්නේ ඒ ජීවිතය සම්මා සමාධිය කියන අර්ථයන් තුලිනුයි ඒ දකින්නේ ඒ සම්මා සමාධිය අර්ථයෙන් ජීවිතය දකිද්දී එම භික්ෂුවට එම පුද්ගලයාට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන උතුම් ඵලයනුයි අවසානයේ සාක්ෂාත් වෙන්නේ ඒ නිසා දුක දකිද්දී අපේ අරමුණ විය යුත්තේ අපේ චේතනා විය යුත්තේ අපේ ව්‍යායාමිය යුත්තේ ඒ දුක සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය කරා රන් යාමයි අන්න දුකට සුන්දර ආයෝජනයක් කළා අන්න දුකට සැබෑ වටිනාකමක් දුන්නා අන්න දුක නිරෝධය කළා අන්න දුකට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර දුන්නා දුක මුල් කරගෙන දුක හේතු කරගෙන දුක උපයෝගී කරගෙන ඒ භික්ෂුව ඒ පුද්ගලයා සම්මා ඥානයන් තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තා ඇස නිවා ගත්තා කන නිවා ගත්තා නාසය දිව ශරීරය මනස නිවා ගත්තා ඒ ආයතන නැවත ඇවිලෙන්නේ නැහැ ඇවිලෙන්නේ නැහැ දර ඉවරයි තෙල් ඉවරයි ඇවිලීමක් නැහැ සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවක් නැහැ සංස්කාර නැමැති තෙල් අහවර කළා සංස්කාර නැමැති දර අහවර කළා නැවත ගින්නේ ඇවිලීමක් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුරා සකස් වෙන මේ රෝග බිය මේ දුක චතුරාර්ය සත්‍ය තුල විසිරලා ඒ චතුරාර්ය සත්‍ය තුල විසිරීමේ ඵලය තුලින් මේ දුකෙන් සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් මිදුනේ යම්සේද රාහුල පුතණුවන් මේ ලෝකයෙන් මිදුනේ යම්සේද පටාචාරාව යසෝදරාව කිසා ගෝතමිය මේ ලෝකයෙන් මිදී ගියේ යම්සේද ඔබටත් මේ ලෝකයෙන් මිදී යන්න කියලා ඔබ මේ ලෝකයෙන් මිදී නොගියොත් තව වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මුර්ග සංඥා වෙනවා ඒ මුර්ග සංඥාවේදී ඔබ මැරෙන්නේ
උණ හැදිලා නෙමේ ඔබ මැරෙන්නේ හෙම්බිරිස්සාව හැදිලා නෙමේ ඔබ මැරෙන්නේ බෝ වෙන වසංගත හැදිලා නෙමේ ඔබ මැරෙන්නේ තවත් මිනිස්සෙක් අමු අමුවේ ඔබව මරාගෙන කාලා ඒක හොඳට තේරුම් ගන්න ඔබ එදාට මැරෙන්නේ තවත් මිනිස්සෙක් ඔබව අමු අමුවේ මරාගෙන කාලා එදාට නීතියක් නැහැ එදාට ධර්මයක් නැහැ එදාට අධිකරණයක් නැහැ එදාට පොලිසියක් නැහැ එදාට නීතිය ශක්තිවන්තයා ජය ගන්නවා කියන නීතියයි ඔබට වඩා ශක්තිවන්තෙක් ඔබ වේදාට අමු අමුවේ මරාගෙන කාවි ඔබ බලන්න කපුටෙක් ගෙම්බෙක් අල්ලගෙන ඒ සතා අමු අමුවේ මරාගෙන කනවා ඔබ දැකලා තියෙනවද වෙනත් කුරුල්ලෙක් කුරුමියෙක් අල්ලගෙන අමු අමුවේ හොටෙන් එන එන කෑලි කඩ කඩ අර සතා කෑ ගහද්දි දඟලද්දි ලතෝනි දෙද්දි මරාගෙන කනවා ඔබ දැකලා තියෙනවද ඔබ දැකලා තියෙනවනම් කවදා හරි මුර්ග සංඥාව වැඩි කාලයක් නැහැ මුර්ග සංඥාවේ බීජමය අවස්ථාවන් දැන් සියල්ල මතුවෙලා ඔබටත් කවදා හරි අමු අමුවේ ඔබව මරාගෙන කද්දි ඔබේ අතපය කඩාගෙන කද්දි ඒ වියරු වේදනාවෙන් කෑග ගහ ඔබට විඳින්න තියෙන වේදනාව අද මේ උණ හැදෙන වේදනාව හෙම්බිරිස්සාව හැදෙන වේදනාව වසංගත හැදෙන වේදනාව නන් නෙමේ ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයට ආදරය කරන්න එපා ආදරය කරන්න එපා ගරු කරන්න එපා විශ්වාසය තියන්න එපා මේක අවිද්‍යාවෙන් හැදුණු තෘෂ්ණාවෙන් පෝෂණය වෙන කාල කන්‍නි ලෝකයක් මේකේ සැප බලාපොරොත්තු වෙන්න එපා සෑම සැපයක් පිටිපස්සෙම බරපතල වූ දුකක් සැඟවිලා තියෙන ලෝකයක් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකට ආදරය කරන්න එපා ඒකයි මම ඔබට කිව්වේ මට මුණ ගැහුණු සුන්දරම මිනිස්සයාත් මට මුණ ගැහුණු අසුන්දර මිනිස්සයාත් එක මිනිස්සෙක් තුලිනුයි මම දැක්කේ මට මුණ ගැසුණු කීකරුම මිනිස්සයාත් අකීකරුම මිනිස්සයාත් එකම මිනිස්සෙක් තුලින් දැක්කේ ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකය එක දසමකින්වත් ස්පර්ශ කරන්න මම නම් කැමැත්තක් නැහැ. ඇයි අවිද්‍යාවෙන් ගොඩ නැගුණු ලෝකයක්. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන ලෝකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ දුකට හේතු වෙන අවිද්‍යාවට ඒ අවිද්‍යාව පෝෂණය කරන තෘෂ්ණාවට එක වචනකින්වත් මගේ නම් කැමැත්තක් නැහැ. මම ඔබටත් කියනවා ඔබටත් කැමති වෙන්න එපා කියලා. අපේ ස්වාමීන් වහන්ස මෙයත් සිරස FM පන්සිල් මලුව ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුගේම ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්ස ඔහු විමසනවා කුටි වාස්තු විද්‍යාව කියලා දෙයක් තියෙනවද කියලා මේ කුටි වාස්තු විද්‍යාව කියලා කියන්නේ මොකක්ද එහෙම දෙයක් තියෙනවා නම් එහි පැහැදිලි කිරීම කුමක්ද කියලා මේ ශ්‍රාවකයා අපෙන් විමසනවා ස්වාමීන් වහන්ස කුටි වාස්තු විද්‍යාව කියන කාරණය කුටියකට විතරක් නෙමෙයි නෝනා පන්සලකට වේවා ආරණ්‍යකට වේවා මේ සෑම කාරණයකට අදාළ දෙයක් ඒතර කුටි වාස්තු විද්‍යාව කියලා කියන්නේ අපි කුටියක් හදනවා නම් දැන් අපි කියමු ඔබ කුටියක් හදනවා කාටද සංඝයා වෙනුවෙන් ඔබ සංඝයා වෙනුවෙන් කුටියක් හදනවා නම් අපිට ඕන ඕන විදියට කුටි හදන්න බෑනෝ ඒක හොඳට තේරුම් ගන්න අපිට ඕනේ කියලා අපි අතන ගිහිල්ලා කුටියක් හදනවා අපි මෙතන ගිහිල්ලා කුටියක් හදනවා එහෙම හදන්න බෑ එහෙම කුටි හදලා එහෙම පන්සල් හදලා නෝනා බරපතල සාසනික ප්‍රශ්න මතුවලා තියෙනවා විනයානුකූල ප්‍රශ්න මතුවලා තියෙනවා ස්වාමින්වහන්සේලා ස්වාමින්වහන්සේලා අතර ගැටුම් පන්සල් අතර ගැටුම් මතුවලා තියෙනවා ඒ නිසා කුටි වාස්තු දේශනාව කියන්නේ අපි කුටියක් හදනවා නා බුදුරජාණන් වහන්සේ පළවෙනි විනය කාරණය අපිට පනවනවා නීතිය ඒ නීතිය තමයි අනිවාර්යෙන්ම කුටිය හදන්න පෙර අතුව මහා සංඝරත්නයට ඒ පිළිබඳ අවසරය ගන්න ඕනේ මහා සංඝරත්නයෙන් අවසරය ගන්න ඕනේ මහා සංඝරත්නයට ඒ බව දැනුම් දීලා ඒ මහා සංඝරත්නය ලවා කුටි වාස්තු දේශනාවක් කරගන්න ඕනේ ඒ වාස්තු දේශනාවේදී වැඩිහිටි උපසම්පදා භික්ෂුවක් ඈ වැඩිහිටි සංඝයා විසින් පනවන වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් තේරෙනවද ඒතකොට වැඩිහිටි උපසම්පදා භික්ෂුවක් කියන්නේ අනිවාර්යයෙන්ම වස් පහකට වඩා වැඩි වෙන්න ඕනේ වස් පහට අඩුයි කියන්නේ උන්වහන්සේ තාම හික්මෙන ස්වාමීන් වහන්සේ නමක් අවම වශයෙන් වස් පහට වැඩි වෙන්න ඕනේ තේරෙනවද හරි ප්‍රමාණය නම් වස් 10ට වැඩි වෙන්න ඕනේ එවැනි ස්වාමීන් වහන්සේ නමකට පවරනවා එතකොට ඔබ ගිහිල්ලා ඒ අදාළ කුටිය තියෙන තැන ඒ වාස්තු දේශනාව බලන්න මෙතන කුටියකට සුසුද කියලා එනවන කුටියක් හදනවා කියන අටමහා කුසලයක්නේ අටමහා කුසලයක් කියන්නේ ඔහුට ඒක මෙලව පරලව දෙකේදීම විපාක දෙනවා එතකොට ඒක එසේ මෙසේ පින්කමක්
නමුත් අපි හදන කුටිය ඒ වාස්තු දේශනාවන්ගෙන් තොරව අපේ හිතුමතේට අපි හදලා සංඝයාට පීඩාවක් කළොත් මෙලව පරලව දෙකේම විනාශය පිණිසයි හේතු වෙන්නේ. ඒ නිසා කුටියක් හදද්දී අකීකරු වෙන්න එපා. ඔබ සත්භාවයෙන් තමයි ඒක හදන්නේ. නමුත් සත්භාවයෙන් හැදුවා කියලා ඊට අදාළ විනයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ කුටි වාස්තු දේශනාව ස්වාමින් වහන්සේ කෙනෙක් වඩම්මලා උන්වහන්සේට කියනවා මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ හදන්නේ මේකට අපිට ඒ සුදුසු අනුමැතිය දෙන්න කියලා. ඒතර උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ පනවපු කාරණා කීපයක් තියෙනවා. මෙතන කුඹස් තියෙනවා නම් ඒ වගේ සත්තු ජීවිකාවගෙන යන තැනක් නම් එවැනි තැනක හදන්න බෑ. ඒ වගේම මේ සෑම කුටියකම කුටිය හැදුවට පස්සේ මේ කුටිය වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත් එකට යන්න පුළුවන් වෙන්න ඕන. ඒක විනය. මං දැන් පසුගිය කාලෙක සති දෙකක් විතර කුටියක වැඩ හිටියා. මං උදේ පාන්දර පහට තමයි නැගිටලා අර උණු වතුරයකට ගින්දර දාන්න එන්නේ. මොකද මං උදේට හැමදාම අපි පින්ඩපාතය අදිනවනා කවදාක්වත් මේ මූණ විතරක් හොදලා යන්නේ නැහැ. ධර්මදේශනාවක් පවත්වද්දී අනිවාර්යයෙන්ම ධර්ම කරුත්වයේ උදෙසා පෑන් පහස් වෙලා යන්නේ. උදේට පින්ඩපාතේ වැඩිද්දිත් අපි සම්පූර්ණයෙන්ම ඇඟ සෝදලයි මම නම් යන්නේ ඒ උදේට හැමදාම මං උදේ පාන්දර 5යි කාලෙනකොට උණු වතුරේක ලිපේ තියනවා ගිහිල්ලා මං දැන් උදේ මේ කුටියෙන් බැහැලා උණු වතුරේක ලිපේ තියන්න ලිප ළඟට යද්දි ගල් උඩින් පැනපැන යන්න ඕනේ කුටියෙන් බැහැලා ලිප ළඟට යන පොඩ්ඩ වැරදුනොත් එක්ක කොඳ කඩල යනවා එක්ක ඔලුව පැල්ල යනවා හරි කළු ගල් උඩින් පැනල යන්න ඕනේ ඒකෝ දැන් මං කල්පනා කළා මෙතන හරිය අනතුරුදායකයි මේ අනතුරුදායක භාවයට බුදුරජාන් වහන්සේ මොනවා හරි දේශනාවක් කළා තියෙනවාද කියලා. අන්න එතකොටයි මට මතක් වෙන්නේ මොකද බුදුරජාන් වහන්සේ කියන පළවෙනි කාරණය. කුටියක් වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයකට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ කුටිය විනයානුකූලද? නැහැ. ඇයි එහෙමනම් බුදුරජාන් වහන්සේ එහෙම විනයක් පනවන්නේ? අතීතේ එවැනි කලුගල් එවැනි දේවල් තැන් වලින් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා ජීවිතක්ෂයකට පත් වෙලා අතපය කඩාගෙන තියෙනවා. එතකොට දැන් කුටි වාස්තු දේශනාව තුලින් අර ස්වාමින් වහන්සේ තමයි ඒක අනුමත කරන්නේ මෙතන කුටියක් සෑදීමට සුදුසුයි කියලා. එතකොට එතනදී ඉස්සෙල්ලාම බලනවා මේ බිම නීතියානුකූල බිමක්ද කියලා. අද හුඟා කුටි හදන්නේ අර වනජීවී දෙපාර්තමේන්තුවට අයිති කැලවල. එතකොට අපි කුටියක් හදද්දී අනිවාර්යෙන්ම ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ නම් ඒ ඉඩම අනිවාර්යෙන්ම ලිඛිත අවසරයක් ගන්න ඕනේ. ලිඛිත අවසරයක්. ඒක විනයක් අපේ. ඒ ලිඛිත අවසරයකින් තොරව කුටියක් හදලා කවදාක්වත් අපිට සාංගික කරන්න බැහැ. මොකද ඒකට අවසරය ඒක විනය විරෝධී. තේන්නා? එහෙනම් ඕනා වාස්තු විද්‍යාවෙන් තොරව කුටියක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේ විනය කොතනකවත් දේශනා කළා නැහැ. මොකද ගිහි පින්වතුන්ලා කුටිය කියන කාරණේ තුල ඉන්නවා. නමුත් අපිට කුටිය කියන කාරණේ ඉන්න තුල ඉන්න බැහැ. කුටිය කියන්නේ සාසනය නෙමෙයි. ස්වාමින් වහන්සේ කියන්නේ සාසනය නෙමෙයි. සාසනය කියන්නේ විනයයි. අපි කුටියක් හදලා විනය විනාශ කරනවා නම් ඒ කුටිය නිසා විනයත් සාසනයත් කුටියත් තුනම විනාශයට පත් වෙනවා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ විනයයි. මම මගේ ජීවිතේ වැඩි කාලයක් කරලා තියෙන නෝනා අදිෂ්ඨාන පොහොය. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ එක කුස උපන් මල්ලි තමයි කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මුළු ජීවිත කාලෙම අදිෂ්ඨානෙ පොහෙ කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මොකද උන්වහන්සේ කවදාක්වත් කැලෙන් බැහැරට ගියේ නැහැ. ඒ කැල නිකං කැල නෙමෙයි හරිම ශුෂ්ක කැල. කටු වලින් ගහන තව කෙනෙකුට යන්න පුළුවන් තැන්වල නෙමෙයි හිටියේ. ඒක උන්වහන්සේගේ ප්‍රතිපදාව සාංශාරික උපාදානයක් ඒක. ඒ නිසා උන්වහන්සේ හැමදාම කළේ අදිෂ්ඨාන පොහෙය. ඒතර බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ තනියම හුදකලාව ගත කරන්නා වූ සැබෑ භික්ෂු ජීවිතයයි. එතකොට දැන් මගේ ජීවිතේ මං වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ අදිෂ්ඨාන පොහොය කරන හුදකලා ජීවිත තුල. එතකොට අපි ඒකට කියනවා කුටිය කියලා. තනි කුටියයි. වෙන කවුරුත් නැහැ. ඊළඟට තියෙන්නේ ආරණ්‍ය. ආරණ්‍ය කියන්නේ මොකද්ද? එක ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩියෙන් ඉන්නා වූ තැන. එතන එක ස්වාමින් වහන්සේට වැඩි. ඊළඟට පන්සල. එතකොට නෝනා දැන් අපි ආරණ්‍යක ඉන්නවා නම් අපි ආරන්නේ එක ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩි නම් හතර දෙනා වහන්සේලාට අඩු නම් අපි එතන කරන්නේ පාරිශුද්ධ පොහොය. තේනද? එතන පොහොය වෙනයි. ස්වාමින් වහන්සේලා හතරක් හෝ හතරට අඩුයි පාරිශුද්ධ පොහොය. එතන අදිෂ්ඨාන පොහොය කරන්න බැහැ. එතකොට ස්වාමින් වහන්සේලා හතර නමකට වඩා වැඩියෙන් ඉන්නවනම් දැන් ඔය නා වූ වෙන ගල් දුව වගේ තැන්වල ස්වාමින් වහන්සේලා සිය ගණක් ඉන්නවනේ. ඒවයි කරන්නේ උපෝසත පොහොය. තේන? ඒවයි පැයක් එකමාරක් ගත වෙන උපෝසත පොහොය. එතකොට දැන් පොහොය ක්‍රම තුනයි. පොහේ ක්‍රම තුනෙන් අදිෂ්ඨාන පොහේ කියන්නේ නෝනා
අර වනවාසීව ඒක විහාරීව වැඩ හිටින්න කැමති ස්වාමීන් වහන්සේලාට තියෙන පොහොය ක්‍රමයක්. දැන් ඔබ හිතන්න කුටියක් තියෙනවා. දැන් මම මේ මොහොතේ ඉන්නේ අවුරුදු 62ක් පරණ කුටියේ. අවුරුදු 62ක් පරණ මුලින් පොල්ලතු කුටියක් හැටියට හදලා තිබ්බේ විදේශීය ස්වාමීන් වහන්සේලා වැඩ හිටිය කුටියක්. එතකොට දැන් කවුරුන් හෝ කෙනෙක් අපි කියමු ඔබ කියලා මේ අවුරුදු 62ක් පරණ ඒක විහාරී කුටිය ළඟ මීටර් 200ක් 250ක් එහැයින් තවත් කුටියක් ගෙනල්ලා හදනවා. එතකොට එහෙම හැදුවාට පස්සේ මට මේ කුටියේ ඉඳන් අදිස්ථාන පොය කරන්න පුළුවන්ද? එතකොට මේ කුටියට මීටර් 200ක් 250ක් එහැයින් කුටිය හදලා මේ කුටියෙම වතුරලා ඉන්නේකුත් එතෙන්ට දුන්නාම මේක අනිවාර්යෙම කුටි සංඥාවෙන් බැහැර වෙලා ආරණ්‍ය සංඥාවට පොඩි වෙනසක් දුන්නේ. නමුත් ගිහි කෙනා ඒක දන්නේ නැහැ. ගිහි කෙනා ඒක දන්නේ නැහැ. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වාස්තු දේශනාවක් අනිවාර්යෙම කරන්න කියන්නේ. ඒ වාස්තු දේශනාවෙන් කර තොරව කරන්නා වූ කුටියක් කවදාක්වත් සාංගික දීපලක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේලාගෙන් අහලා අවසර අරගෙන නැහැ. ඊට වඩා ඒ ඉඩ කුටිය හැදුවා වූ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන නැහැ. තේන්න ඔබ හිතන දැන් වනජීවී දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා අපි කුටියක් හදනවා ඉඩමක. නමුත් අවසර ගන්නේ නමුත් අපි ස්වාමින් වහන්සේලාට කියනවා මේක අවසර තියෙන කුටියක් ස්වාමින් වහන්සේ මේක සාංගික කරන්න කියලා. ඒකෝර අර ස්වාමින් වහන්සේ ඒක සාංගික කරනවා. කැපද? නමුත් අර ස්වාමින් වහන්සේ දන්නේ නැහැ මේක අවසර අරන් නැහැ කියලා. නොදන්න තාක්කල් උන්වහන්සේට ඒක ඇවතක් වෙන්නේ. නමුත් යම් දවසක දැනගත්තොත් මේක නීතියානුකූල අවසරයකින් තොරව හැදුවේ කුටියක් කියලා ඒ මොහොතේ ඉඳන් සාංගික කරපු ස්වාමින් වහන්සේට ඇවතට ලක් වෙනවා. එතකොට මේක නීතියානුකූලව අවසර අරගෙන නැත්තම් මේක සාංගික දේපලක් කියලා මේ කුටියේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා යම් මොහතක දැනගත්තොත් ඒ මොහොතේම උන්වහන්සේලාත් ඒක ඇවතක් බවට පත් වෙනවා. එතකොට නෝනා කුටි වාස්තු දේශනාව කියන කාරණේ දේශනා කරන්න හේතුව තේරෙනවා නේද? මට එවැනි ප්‍රශ්න මතුවෙච්ච අවස්ථා තියෙනවා. අනේ අපි අපේ පාඩුවේ අපි අදිෂ්ඨාන පොහොය කරගෙන අපි අපේ පාඩුවේ ඒක විහාරෙ වෙ ඉන්නකොට නෝනා අනේ ගිහි පින්වතුන්ලා මේ ඒක විහාරි භාවයවත් අදිෂ්ඨාන පොහොය ගැනවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙනල්ලා කවුරු හරි දායක මහත්තෙක් අල්ලගෙන ඇවිල්ලා මීටර් 200ක් එහා පැත්තෙන් තවත් කුටිය හදනවා. හැදුවේ මොහොතේ පටන් නෝනා අපි බරපතල විනයානුකූල ප්‍රශ්න වලට මුහුණ දෙන්න. එන්න අපි බරපතල විනයානුකූල ප්‍රශ්න. මොකද ඒක කුටි සංඥාවෙන් බැහැර වෙලා ඊළඟට ආරණ්‍ය සංඥාවට. එතකොට ඔබට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. හරි ස්වාමීන් වහන්සේ, දැන් එතනත් ඉන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්නේ. උන්වහන්සේත් එක්ක පොහොය කරන්න පුළුවන් නේ කියලා. එහෙම කරන්න මට පුළුවන් කමක් නැහැ. දැන් ආරාමයක නම් ස්වාමීන් වහන්සේලා එක නමකට වැඩි නම් එතන නායක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ඒ නායක හාමුදුරුවෝ ඇසුරේ තමයි අනිත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඒ නායක හාමුදුරන්ට කීකරු භාවයෙන් තමයි අනිත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. නමුත් මෙවැනි හුදකලා කුටි වලට එන ස්වාමීන් වහන්සේලා කවුද කියන්න අපි දන්නේ නැහැ. කවුද කියන්න අපි දන්නේ? දැන් හුදකලා කුටි තියෙන ලග්ගල ප්‍රදේශයේ තැන්න ප්‍රදේශයේ තමයි ওই වගේ හුදකලා කුටි තියෙන උගක් වෙලා. ඒවැයි විනයක් ගහලා තිනවා. නීතියක්. ඒ පළවෙනි නීතිය තමයි ජංගම දුරකථන පාවිච්චි කරන්න බැහැ. එක නීතියක්. දෙක මුදල් පරිහරණය කරන්න බැහැ. අනිවාර්යෙන්ම ගහලා තියෙන දැන්වීම. ඒතර නෝනා අරව කිසිම කාරයකින් තොරව කවුරුන්ව කුටියක් හැදුවොත් නෝනා ඔය කරුණු කාරණා ඒ තුල තියෙනවද බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා පුතේ කුටියක් කියන්නේ අටමහා කුසලයක්. අනේ සාදු සාදු කියලා අපි ඒක වර්ණනා කරනවා. ඒ නිසා කුටිය නෙමේ අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි ආරක්ෂා කරන්න ඕනේ විනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාස්තු විද්‍යාව දේශනා වාස්තු දේශනාවෙන් තොරව කුටියක් හදන්න එපා කියලා. එවැනි කුටි හැදීම නිසා මාව බලවත් පීඩාවන්ට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒවා නිසා ඔබලා කරගන්නා වූ අකුසල් බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා විනය මුල් කරගන්න. ඒ නිසා කුටියක් හැදීමේදී මුලින්ම සංඝයාගේ අවසර අරගෙන ඒක හදන්න. එහෙම නැතුව ගිහි පින්වතුන්ලා විනය ගැන දන්නේ නැහැ. ඒ කාරණේ මම මතක් කරන්න ඕනේ.